එම කාලය ඇතුළත දෛවෝපගත ලෙස මට අවස්ථාව ලැබෙනවා ආදරණීය නෝනාවරේ මහත්තුරුනි. ශ්‍රී ලංකා යුද හමුදා නීති අංශයේ නීති අධ්‍යක්ෂ මණ්ඩලයේ මානව හිමිකම් සහ මානුෂවාදී නීතිය පිළිබඳ අධ්‍යක්ෂ මණ්ඩලයේ මාණ්ඩලික නිලධාරි දෙක නීති තනතුරු ඉදපත් වෙනවා. ඕක වෙන්නේ හරියටම කුප්‍රකට බොහොම කාලකන්නේ ගිවිසුමක් අත්සන් කරපු 2002 පෙබරවාරි පළවෙනිද තමයි මට ඒ පත්වීම ලැබෙන්නේ. ඊට දින 22කට පසුව ඒ කාලකන්නේ ගිවිසුමට අත්සන් කරනවා. අද ජපානේ ගිහිල්ලා එහේ ඉඳන් මේ මාධ්‍යයට කතා කරලා ලෝකේ වාර්තාවත් ලැබුවා කියලා රනිල් මහත්තයා. මොකද ඊට කලින් රාජනායකයෝ දෙන්නයි ජපාන පාර්ලිමේන්තුවේ කතා කරේ තුන්වෙනි රාජනායකයා ලෙස අපේ රනිල් මහත්තයත් කතා කරයි කියලා මං කල්පනා කරා. අපේ නායක හාමුදුරනේ කියන්න බෑනේ මෛත්‍රී මහත්තයා ලිවිල්ලකින් දුන්නත් දන්නේ නැහැ. අර දොන්ජුවන් ධර්මපාල දුන්නා වගේ ඈ පරදේශක්කාරයන්ට ප්‍රතුගීසින්ට ලියලා දුන්නත් දන්නේ නැහැ. ලියමකින් රාජනායක රනිල් වික්‍රමසිංහ අපි දන්නේ නැහැ. මට ඉතින් සැකයක් ඇතුණේ එහෙමද කියලා. ඉතින් අපේ මාධ්‍යත් ඒක පුනුපුනා කිව්වා. අපිත් ඒක ඇහුවා. ඒ උන්නහේ තමයි ඒ ගිවිසුම අත්සන් කරේ 2002 පෙබරවාරි 22. ඒ ගිවිසුම අත්සන් කරලා ඇතිවෙච්ච අර කියනවා උන්ගේ යුද්ධය අපේ සාමය කියලා. LTT එක බෝම්බ පුපුරනවා වෙඩි තියනවා අපිට වෙඩි තියන්න තහනම් අපේ හමුදාව බංකර් වලට සීමා කරපු කාලයක් තිබ්බනේ. මට පැවරිච්ච මූලික රාජකාරිය තමයි මේ බංකර් වල සේවය කරන උතුරේ රණවිරුවන් ඉන්න තැනට ගිහිල්ලා ඒ අයට මානව හිමිකම් උගන්වන්න. මානව හිමිකම් සහ මානුෂවාදී නීති මට දීලා තිබ්බ උපදේශ තමයි මොන විදිහකින්වත් මේගොල්ලන්ව ප්‍රකෝප කරන්නට එපා. මේගොල්ලන්ව කූල් ඩවුන් කරන්න. බොහොම කූල් ඩවුන් කරලා ඒ අයට පහදලි කරන්න වෙඩි තියන්න තහනම් තුවක්කුවේ ආරක්ෂකයනේ තියලා තියන්න වෙඩි තියන්න බැරි ස්ථානේ. පුළුවන් නම් කියන්න මැගසින් එක කියලා අපි කියනවා අර උණ්ඩ බහලන ඒ කොපුව ඒ මැගසින් එක ගලෝලා අයින් කරලා තියන්න වෙඩි තියන්න තහනම්. මම ගිහිල්ලා මේ විදියට බලෑණිවල එහෙම නැත්නම් බලසේනාවල මේ රණවිරුවන් අමතා කතා කරලා කතා කරනකොට ඒ අයගෙන් අහනකොට ප්‍රශ්න තියෙනවද කියලා. ඒ අය අහන පළවෙනි ප්‍රශ්නේ තමයි ඒ දවස්වල පොංගු තමිල් උත්සව තියෙනවා පෙළපාලි යනවා. ඒ පෙළපාලි අවසානයේදී ගිහිල්ලා ඇවිල්ලා මේ පොංගු තමිල් පෙළපාලි වල ගියා. ඒ ඇවිල්ලා සරම උස්සලා අපිට නිරුවත පෙන්නනවා. එතනින් පටන් අරන් ඊට පස්සේ හූ කියනවා. ඊට පස්සේ මේගොල්ලෝ ගල් ගහනවා. ඊට පස්සේ මේගොල්ලෝ දුම් බෝම්බ ගහනවා. අපිට කියලා තියෙන්නේ ඔළුව හංගන් ඉන්න. මේකේ තියෙන නීතිමය தත්ත්වය මොකද්ද? මව අමාරුවක වැටුණා. දැන් මොකද කරන්නේ? මම හමුදාවේ නියෝජිතයා. මේගොල්ලන්ට මානව හිමිකම් ගන්නන්න කියලා මට කියන්න පුළුවන් මේගොල්ලන්ට වෙඩි තියන්න කියලා. මට අයිතියක් නැහැ. මොකද වෙඩි දැබීමේ නියෝග මට දෙන්න බෑ. මම එතන භූමියේ අනද නිලධාරියෙක් නෙමෙයිනේ. ඒ අයම ඊට පස්සේ උත්තරයක් සොයනවා. මට කියනවා සර් බංකරේ වැහෙන්න මාළු දැලක් දාගත්තොත් නරකද කියලා. ඒතර මාළු දැලට ගල් වදින්නේ නැහැනේ. දුම් බෝම්බයක් වැටුණාත් වීසි වෙනවනේ. අන්න ඒ තරම් කොඳු කඩා දැම්මා රනිල් වික්‍රමසිංහ මහත්තයා. රණවිරුවන්ගේ කොඳු කඩා දැම්මා. රණවිරුව පාම්බට්ටු වගේ බවට පත් කරා. පාර අයින් වල හිටගෙන ඉන්න මේ අහිංසක අසරණ රබින්නෝනේ ආරක්ෂක සේවය කියලා දැන් ඉන්නවනේ එක එක ආරක්ෂකංශ කියලා දැකලා තිනේ ඉන්නවා. තුවක්කුවකුත් නැහැ මොකක්වත් නැහැ. යුනිෆෝම් එකක් ගහගත්තා ඉන්නවා ආරක්ෂකංශය කියලා. ඒ தත්ත්වෙට පත් කරා. ඉතින් එහෙම තමයි ඔය දැන් කතා කරන රනිල් වික්‍රමසිංහගේ එදා කටයුතු. ඒකම තමයි කුප්‍රකට මිලේනියම් සිටි පාවා දීම. ඔබට මතක ඇති මිලේනියම් සිටි හිදී අර දිගුදුරු මෙහෙ විහිදුම් බලකායේ රණවිරුව මිලේනියම් සිටි නිවාසයක් අරගෙන රහසිගතව එතන ඉඳගෙන මොකද යුද හමුදා කඳවුරට එන්න යන්න ගියාම පේනවා. බලන් ඉන්නවනේ ඔත්තු සේවය. හොටින්ගේ ඔත්තු සේවය බලන් ඉන්නවා. එන්නේ කවුද යන්නේ කවුද මොනවද වාහනාංක කවුද යන්නේ. ඒ නිසා එහෙට මෙහෙට යන්නේ නැද්දුව එතන ඉඳගෙන ආයුධයම් කිසි ප්‍රමාණිකුත් තියාගෙන එතන ඉඳගෙන ගනුදෙනු කරලා දිගුදුරු මෙහෙයුම් බලකායත් එක්ක සම්බන්ධ වෙන ගැටුතු කරලා ඒ කටයුතු කරපු ඒ රණවිරුවන්ව හෙලිදරව් කරලා අතක තියාගන්න. ඔය උඩුගම්පල මහත්තයා මම දැක්ක පත්‍රයක තියෙනවා දැන් නඩුව ආයි කැඳවනවා කියලා. තාම නඩුව. උඩුගම්පල මහත්තයාට විරුද්ධව ඔය නඩුව තාම යනවා අපේ හඳුනන. මේ දැන් හිතන්නේ ඔය නඩුව කැඳවනවා. මට හරි ආසයි නඩුව බලන්න. දැන් එහෙම කරලා
එකසිය පණහකට වැඩිය බුද්ධි නිලධාරීන් මරුමුවට පත්වුණා. එයාගේ නම් ප්‍රකාශ කරා. ඒ අය කවුද? මොනවද කොයි කාලේද හමුදාවට බැඳෙන්නේ? මොනවද කරපු රාජකාරි? ප්‍රශ්න කරා CID එක. මහනුවර පොලිසියක තියාගෙන, කොළඹ යම්කිසි ස්ථානයක තියාගෙන, අන්තිමට ඒ අයට සිද්ධ වුණා සමහරුන්ට අස්වැල යන්න. සමහරු අස්වැල ගියා. සමහරු වෙස්වරාගෙන හිටියා. බුද්ධියංශයක් එවකට ක්‍රියාත්මක වුණේ යුද හමුදාවේ. ආදරණීය අම්මේ තාත්තේ සහෝදරයා සහෝදරිය දැනුත් වෙන්නේ ඒක නේද? දැනුත් ගිරිතලේ කඳවුරට ගිහිල්ලා CID එකට අවසර දෙන්න යනවා. අවසර දීලා තියෙනවා ගිරිතලේ කඳවුර පරීක්ෂා කරන්න. හැබැයි මේ අය බටලන්ද කඳවුර පරීක්ෂා කරන්න කාටවත් අවසර දෙන්නේ නැහැ. බටලන්ද කඳවුර, බටලන්ද කොමිසම් වාර්තාවේ තිබෙනවානේ රනිල් මහත්තයාගේ ප්‍රජාධිය අවුදි කරන්න කියලා. ඒක පරීක්ෂා කරන්න කාටවත් දෙන්නේ නැහැ. හැබැයි ගිරිතලේ කඳවුර පරීක්ෂා කරන රණවිරුවන්ගේ මේ වන විට ගිරිතලේ කඳවුරේ රණවිරුවෝ කර්නල් වරු දෙදෙනෙක් ඇතුව රණවිරුවෝ කිහිප දෙනෙක් ඉන්නේ කොහෙද කියලා දන්නේ නැහැ. මතක තියාගන්න. රැඳවුම් නියෝග මත තියාගෙන ප්‍රශ්න කරනවා. ඒ අයගේ මොනවද අහන්නේ? මොනවද කරපු ක්‍රියාන්විත? කාවද මැරුවේ? දිගුදුරු මෙහෙයුම් බලකාය කියන්නේ මොකද්ද? ඉදිරි ක්‍රියාන්විත ඉදිරි කටයුතු සඳහා ගෝඨාභය රාජපක්ෂ දීපු උපදෙස් මොනවද? මෙන්න මේවා තමයි ඒ අයගෙන් අහන්නේ. එතකොට එක්නැලිගොඩගේ නමින් එක්නැලිගොඩව පාවිච්චි කරලා, මතක තියාගන්න, එක්නැලිගොඩව පාවිච්චි කරලා අපේ රටේ පොලිසිය, අපේ රටේ CID රණවිරුවන්ගෙන් ගන්නව තොරතුරු, මුළු මහත් රටක ආරක්ෂාවේ කොඳු නාරටිය වන බුද්ධි බලකායේ සියලු තොරතුරු වමාරනවා. ඒව යනව කොටින්ට. අපි දන්න නැති තොරතුරු කොටි දන්නවා. ග්ලෝබල් තමිල් ෆෝරම් එකේ නායකයා ඒව දන්නවා. ඇමරිකාව දන්නවා. ඉන්දියාව දන්නවා. අපි දන්නේ නැහැ. ඒ රණවිරුවන්ව බලන්න අපිට අවසර නැහැ. අපිට යන්නට බෑ. දැන් ඒ පාවාදී මහපහු පටන් ගත්තා. ඒ විතරක්ද? කැලම් මැක්‍රේ මතක ඇති ඔබට චැනල් 4 චිත්‍රපටි හැදුවා. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාතුළු ආරක්ෂක මාධ්‍යංශය. ඒ හැම චිත්‍රපටියකටම අපි චිත්‍රපටියක් හදලා පෙන්නුවා. ඔය කැලම් මැක්‍රේගේ චැනල් 4 බොරුයි කියලා. සාක්ෂි සහිතව අපි ඔප්පු කරා. රනිල්ගේ කුප්‍රකට ආණ්ඩුව ආවා. ඒකේ නොනිලා නායකත්වයේ රනිල්ට ලැබුණා. මෛත්‍රීපාල මහත්තයා ලැබිච්ච මහා තනතුර නිසා සද්ද නැතුව හිටියා. මොකද චැනල් 4 එකේ කැලම් මැක්‍රේට ලැබිච්ච තැන ඔබ දන්නවද? ඔබ දන්නවද දැනට මාස එකහමාරකට පෙර පටන් ගත්ත ශ්‍රී ලංකා යුද හමුදා පොලිස් මූලස්ථානයේ පොල්හෙන්ගොඩ පරීක්ෂණයක්. ඒ පරීක්ෂණයේ අරමුණ මොකද්ද? චැනල් 4 කැලම් මැක්‍රේගේ චිත්තපටියේ ශ්‍රී ලංකා රණවිරුවන්ට විරුද්ධව ගෙනාපු චෝදනා ඔප්පු කිරීම. ඔප්පු කිරීම. ජාත්‍යන්තර පරීක්ෂණේ ඇරඹිලා කවුරු හරි කියනවා ජාත්‍යන්තර පරීක්ෂණේ ඉස්සරහට තියෙන කියලා ඇරඹිලා මහත්තුරුනේ. චැනල් 4 චිත්තපටියේ ශ්‍රී ලංකා යුද හමුදාවේ යයි කියාගන්නා එව කැලම් මැක්‍රේ හඳුන්වන ඒ රණවිරුවෝ කියාගන්නා යම්කිසි නිලැඳුමක් අඳපය ඒ චිත්තපටියේ වල ඉන්නවා. ඒ කොටස්, ඒ චිත්‍රපටි කොටස් අරගෙන අපි කියනවා වීඩියෝ ක්ලිප් කියලා. ඒ ටික විතරක් අරගෙන අවසාන යුද මෙහෙයුමේදී වෙල්ලමුල්ලි වයිකාල් වල, කිලිනොච්චි වල, මේ වගේ මරණස්ථාන වල උරෙනුර ගැටි ලේ හලාගෙන දිවි පුදා සටන් කරලා කොටි හමුදාව පරද්දපු රණවිරුවන්ගේ නායකවරු, අනදන නිලධාරීවරු, බලසේනාධිපතිවරු, සේනාංකාධිපතිවරු 4-5 දෙනා බැගින් ගේනවා CCMP කඳවුරට. SIU ස්පෙෂල් ඉන්වෙස්ටිගේෂන් යුනිට් එකේ එතනින් ප්‍රශ්න කරනවා. මේ අයට පෙන්වනවා චිත්‍රපටි දර්ශන. අහන්නේ මොනවද? මෙයා කවුද? අරයා කවුද? මොකද්ද රෙජිමේන්තුව? මේ චිත්‍රපටියේ පෙන්වන්නේ කිලිනොච්චිද, වෙල්ලමුල්ලි වයිකාර්ද, කොහෙද කියලා අහන. දැන් මේ රණවිරුව මගෙන් අහන, මොකද මම යුද හමුදාවේ හිටපු නීති නිලධාරියෙක්නේ. මගෙන් තාමත් කට්ටිය අහනවා, අජිත් මෙහෙම ප්‍රශ්නයක් අපි මොනවද කියන්නේ? අපිට උපදේශක් දෙන්න. අසරණ වෙලා එදා මහනුවරදී අර බුද්ධි බලකායේ රණවිරුව ටික අසරණ වුණා වගේ අද අසරණ වෙලා ඉන්නවා යුද හමුදා පොලිස් සේවා බලකා මූලස්ථානය ඇතුළේදී. අර එදා
රණවිරුවන්ට නායකත්වය දීපු අනදන නිලධාරුවරු බලසේනාධිපතිවරු සේනාංකාධිපතිවරු. මේක තමයි ඇත්ත. මේ සම්බන්ධව මම හිතේ අමාරුවට කරගන්න දෙයක් නැතුව මේ සම්බන්ධ මට වේදිකාවක් නැති නිසා අපි සංවිධානයක් හදාගත්තා මෞබිම වෙනුවෙන් රණවිරුවෝ කියන රණවිරුවෝ ටිකක් එකතු වෙලා බලපන්ති ලුතිනන් ශාන්ත ජයතිලක මහත්තයා පාදයක් අහිමි රණවිරුවේ ගුවන් හමුදාවට බවට මතක ඇති නම කිව්වහම එතුමයි මායි තවත් රණවිරුවෝ කීප දෙනෙක් එකතු වෙලා හදිසියේ මේ සංවිධානය හදාගෙන අපි ප්‍රෝටි සාකච්ඡාවක් තිබ්බා. මම මේ ප්‍රෝටි සාකච්ඡාවට මේක එලි කරා. එලි කළා මං අභියෝග කර ශ්‍රී ලංකා යුද හමුදාවට එහෙම නැත්නම් ආරක්ෂක අමාත්‍යාංශයට. මම මේ කියන්නේ බොරු නම් අජිත් ප්‍රසන්නවත් අතර ගුරු ගන්න. මං අත්තනම් ගන්න බය නැහැ. අත්තනම් පත් වෙන බය නැහැ. මං ගුරුකමේ ඉඳලා යුද හමුදාවට බැඳි මැරෙන්නේ. ඉතින් මොකද විරේ විලංගේ වටුනා. මොකද්ද මට මතකයි අයිලන් පත්තරේ ශමින්ද ෆර්ඩිනන්ඩ් ඒ වගේම අජිත් තලහකෝන් දිවයින පත්තරේ මේ සම්බන්ධව මගෙන් තොරතුරු ඇහුවා. අහලා ශමින්ද ෆර්ඩිනන්ඩ් මගෙන් අහනවා අජිත් මේ ඇත්තමද ඔය? එහෙම එකක් වුණාද? මං කෝ ඔබතුමා බුරු නම් අහන්න මාධ්‍ය ප්‍රකාශකෙක්. හැබැයි එහෙම මාධ්‍ය ප්‍රකාශක කෙනෙක් දැන් යුද හමුදාවේ නැහැ. අපේ රාජිත අමතුමා කියනවානේ මාධ්‍ය ප්‍රකාශකෙලක ඕනේ නැහැ කියලා හමුදාවට. එහෙම කියන්නේ නැහැ. කොහොම හරි ඒ වැඩ බලන මාධ්‍ය ප්‍රකාශක තුමා බ්‍රිගේඩියර්වරයා සනාත කරලා තිබ්බා. ඔව් channel 4 චිත්‍රපටි පෙන්නලා අපි ප්‍රශ්න කරනවා. මම මේ කියන්නේ බොරුවක් නම් මට මතක නැහැ දින අයිලන්ඩ් පත්තරේ පස්සට යන්න ආපස්සට ගිහිල්ලා බලන්න දැනට මාස දෙකක් වගේ ඇතුළත මාසික අමාරක් වගේ ඇතුළත මම කියන්නේ බුරුදු කියලා සනාත වෙයි. ඒගොල්ලෝ පිළිගත්තා යුද හමුදා ඔව් එහෙම එකක් යනවා කියලා. දැන් බලන්න පොඳ කඩලා තියෙන ආකාරය අපි. කොඳු කඩලානේ තියෙන්නේ.